බෞද්ධයන් සංවේගයට පත් කරමින් ශ්‍රී ලංකාවේ ශ්‍රීපා සටහන් හතරක් අවාරේ 6 මාසයක් ගෙවි රත්තමුර ගල්පොත්තාවල රජමහා විහාරයෙන් රිය පෙරහැරක් නලතන්නේට වැඩම වූ සමන් දේවරූපේ සුමන කූටෙහිවත් ශ්‍රීපාද කඳුවැටියට වැඩම වීමෙන් ශ්‍රීපාද වන්දනා සමය ඇරඹේ. එදා පාරිසරික හේතු මත අවාරය දෙවියන්ට ශ්‍රීපාදයේ වෙන්නෝ කාලය ලෙස බැතිමත්තු සැලකුවහ. තත වර්ෂාව දැඩි සුළඟ ඝන මීදුම සැර අකුණු ගස් කඩා වැටීම් ගල් ගැලවි පෙරළමින් පීකට මාර්ග වසාගෙන එන බොර වතුර කඳන් තද පාළුව දිවියන් ඇතුන් එළියට බැසීම වැනි හේතු මත අවාරය එදා උදා විය. බුදුහිමි මහියංගණයට වැඩි විට බණ අසා සෝවන් වූ යක්ෂ ගෝත්‍රික ලාංකික ප්‍රාදේශීය අධිපතියෙකු වූ සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් බුදුහිමි තුන්වෙනි වර ලංකාවට වැඩි විට සමනල කඳු මත ශ්‍රීපාද ලකුණු පිහිටුව ඇත. ලංකාවේ උසතින් පස්වෙනි ස්ථානයේ දරන සමනල කඳු වැටිය අඩි 7360කින් උසය. මෙය නම් රැසකින් හැඳින්වේ. ශ්‍රීපාදයේ සමන්ත කූට, සුමනගිරි සමන් කූට, සුමනගිරි සුමන කූට, ලංකා පබ්බත, රෝහණ පබ්බත, ශිවන් ඔලිපාදම්, බබාද මලේ, ජීකෝද ඇඩම්, ඇඩම් ස්පීක් ඉන් කීපෙකි. සමන් දෙවියන්ගේ බිසව හා පුතෙකු ගැන සීතාවක කල ලියවුණු සැවුල් සන්දේශය කියන අතර ප්‍රපංච සුදනි පාලි ග්‍රන්ථයේ සුමන දෙවිඳුගේ කාලි නැමිරි දුව ගැන කියයි. එතුමා ශ්‍රීපාද අඩවියට අධිගෘහිත අතර වාහනයෙන් සුදු ඇතිකි. සමන් දෙවියන් යනු ආටා නාට්‍ය සූත්‍රයේ එන අටවිසි යක්ෂ සේනාධිපතියෙකු වූ සුමන විය හැක. එතුමාගේ වැඩිමහල් සහෝදරිය වූ මහලොකු තවමත් යක්ෂ පිරිවර ඇතිව යක්ෂ නායිකාවක් ලෙස මහියංගන අඩවිය පුද ලබයි. සමන් දෙවියන් කවුද යනු අදහස් කීපයකි. මහියංගනේ අඩවිය විසු යක්ෂ ගෝත්‍රික ප්‍රදේශයේ අධිපතියකි. මහලොකු යක්ෂ නායිකාව තම මහියංගනේ පුතයි. දමදිව රජගහනුවර සිට බුදුහිමි සමග දෙවැනි වර කිරිපල් රුකත් රැගෙන වැඩි සමිද්දි සුමනයි. රාමායනයේ කතාවේ එන රාමගේ සොහොයුරු ලක්ෂ්මණයි. පසු කල කැති වූ මේ අදහස වැරදිය. මහායාන බෝධිසත්වයෙකු වූ සමන්ත භද්‍රය පොතල කඳුමුතුනේ වසන සමන්ත බද්ද කහපාටය සුදු ඇතා වාහනයයි නළලේ ධ්‍යානි බුදුරුවක් දරයි. සමන් යනු වේද ග්‍රන්ථවල එන යම දෙවි බවද ගෝඩ් ඔෆ් ඇඩම්ස් පීක් ඉංග්‍රීසික්ද රත්නයේදී මහාචාර්ය පරණවිතාන කියයි. යම කරුණාවට අධිපතිය පිතුරාජ නමින් හැඳින්වූ වලගම්බා රජු යම රජුමෙන් දේවත්වය ආරූඪ කරගත් බව පරණවිතාන මහතා කියයි. සමනල කඳු මත සිව් බුදුවරුන්ගේ පා සටහන් පොළොන්නරුවේ පළමු විජයබාහු රජුගේ ක්‍රිස්තු වර්ෂ 1555 1111 අමගමු ශිලා ලිපිය අනුව මේ මහා භද්‍ර කල්පයේ පහළ වූ කකුසඳ කෝණාගම කාශ්‍යපහ ගෞතමයන් සිව් බුදුවරුන්ගේ පා සටහන් ශ්‍රීපාද කඳු මුදුන මත ඇත. වෙනත් සිරිපතුල් යන්න මදායි නදියා පුලිනේච්ච තීරේ ප්‍රකට ගතාවෙන් බෞද්ධ ලෝකේ ශ්‍රීපාද සටහන් ඇති ස්ථාන ගැන කියවෙයි. එහි යෝනක පුර යනු සියමේ සච්ච බද්ද පර්වතයේ බව ශෙනරත් පරණවිතාන මහතා කියයි. ඒ මක්කම නොවේ දඹදිව නර්මදා නදී තීරේ එක සිරිපතුලක් ඇත. ශ්‍රීපාදේ සිරිපතුල මුල් කල මුල්හීන යානේ නොසලකා හැර ඇත. මහා විහාරයේ මුල් කරගත් තේරවාදීන් ශ්‍රීපාදයේ පිහිටුවීම දළදා වැඩමවීම වැනි ආමිෂ පූජා ගැන වැඩි සැලකිල්ලක් දක්වා නැත. පාලි සමන්ත පාසාදිකාව අන් සියලු ආගමික තොරතුරු වාර්තා කළත් සමනල මත ශ්‍රීපාද පිහිටුවීම ගැන නොකියයි. මහාචාර්ය මලල සේකරගේ ඩික්ෂනරි ඔෆ් පාලි රූප නවුන්ස් ග්‍රන්ථය අනුව ශ්‍රීපාදයේ මත සමනල පිහිටුවීම සැක කරයි. හීනයාන හෙවත් තේරවාදී මූලාශ්‍රවල සමනල මත ශ්‍රීපාද පිහිටුවීම හා ඒ ගැන විස්තර ඉතා අඩු ලෙස සටහන් වෙයි. ඒ ගැන වැඩි උනන්දුවක් දක්වා ඇත්තේ මහායාන බෞද්ධයන්ය. හේතුව ඔවුන් ආමිෂ පූජා හා භක්තිවාදය ගැන වැඩි සැලකිල්ලක් දැක්වීමයි. ශ්‍රීපාද අඩවිය අවට පැරණිම තොරතුරු මහාචාර්ය දැරණියගලට අනුව ලංකාවේ ශිලා යුගය රත්නපුර හා බලංගොඩ යනුවෙන් යුග දෙකකට බෙදයි. ඉන් වඩා පැරණි රත්නපුර සංස්කෘතියයි. ඉන්පසු බලංගොඩ සංස්කෘතියට අයත් හෝමෝ සේපියන් බලංගොඩෙන් සිස් මානවයා ජීවත් විය. එකල ඉන්දියාව හා ලංකාව එකම බිමක් විය. මේ මානවයන්ගේ ඇටසැකිලි 55ක් පමණ දැනට ලැබී ඇත. අවුරුදු 125,000ක් තරම් ඈතට අපේ ශිලා යුගයේ විහිදී යයි. අද සිටින වැද්දන් පැවතෙන්නේ මේ බලංගොඩ මානවයාගෙනි. ශ්‍රීපාද අඩවිය අවට රත්නපුර හා බලංගොඩ ශිලා යුග පැතිර තිබුණි. මහා මාංශය අනුව ක්වේනි මැරුම් කෑ පසු ඇගේ දරු දෙදෙනා වූ ජීවහත්ත හා දිසාල පලාගේ සමනල අඩවියටයි. ඔවුන් දෙදෙනාගෙන් පුලින් දෙහෙවත් වැද්දන් පැතිරෙන බව මහා වංශය කියයි. එහෙත් වැද්දන් ඊට වඩා පැරණිය. මුහුදේ ඈතට සමනල කන්ද දිස්සන බැවින් ලංකාවට ආ මුල්ම ආර්ය කණ්ඩායම් ශ්‍රීපාදයේ දැන සිටි බව පෙනේ. මහායාන මූලස්ර අනුව ලංකාවේවත් ශ්‍රීපාද කඳුමුදුනේදී බුදුහිමි ලංකාවතාර සූත්‍ර දේශනා කර ඇත. ශ්‍රීපාදයේ අවට විහිදී ඇති ගල්ගුහා මුල් කාලීන වැද්දා ජීවත් වූ අතර පසුව ඒවා මුල් ලාංකික බෞද්ධ භික්ෂුන් වාසස්ථාන විය. අනුරාධපුර යුගයේ තේරවාදීන් ශ්‍රීපාදයේ ගැන දක්වා ඇති සැලකිලි ඉතා අඩුවේ. අනුරාධපුර ශ්‍රීපාදයේ චූල වංශය හා මහබෝධි වංශය ගැටපදේ අනුරාධපුර දීපු ශ්‍රීපාදයක් ගැන තොරතුරු කියයි. 1961 දී විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ චින්තන සංග්‍රහවට ලිපියක් සපයන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා අනුරාධපුර තුපාරාමයේ අසල අනුරාධපුර ශ්‍රීපාද ලාංඡනයේ පිහිටිය බව කියයි. එය ආගමික ගොඩනැගිල්ලට යටවීමෙන් පසුව අප්‍රකට විය. අභයගිරි ශ්‍රීපාදය අභයගිරි විහාරයේ ගොඩනගා ඇත්තේ බුදු සිරිපතුලක් මතයයි මහායානයට බර අභයගිරි විශ්වාසයක් විය. තේරවාදී භික්ෂුණී වංශ කතාවක් වූ දීප වංශයේද අභයගිරි සිරිපතුල ගැන කියයි. ලංකාවට පැමිණි චීන ජාතික පාහියන් හිමි කියන පරිදි සිරිපතුල පිහිටා ඇති අභයගිරි විහාරයේ අසල භික්ෂුන් 50,000ක් වාසය කරන බව චීන ජාතික පාහියන් හිමි තම ගමන් වාර්තාවේ කියයි. කැලණි සිරිපතුල තුන්වෙනි වර මණි අක්ත නාරජුගේ ආරාධනාවෙන් බුදුහිමි ලංකාවට වැඩි විට මණි අක්ත නාරජුට වැඳ පුදා ගැනීමට බුදුහිමි කැලණි ගඟ යට සිරිපතුල පිහිටව බව පොළොන්නරු කල ගුරුළුගාමෙන් ලියු අමාවතුර හා
හා කෝට්ටේ කල ධම්ම දිනාචාර්ය විමල කිත්තිහිමි ලියු සද්ධර්ම රත්නාකාරය කියයි. අමා වතුරු හා සද්ධර්ම රත්නාකාරය අනුව තුන්වැනි වර ලංකාවට වැඩි බුදුහිමියන් නාගයින් සඳහා කැලණි ගඟයට සිරිපතුල පිහිටුවා ඇත. ඔබ නොදත් මෙවැනි තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීමට විශ්වකර්ම අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අපේ Facebook පිටුව like කරලා Facebook හරහා අප සමග එකතු වෙන්නත් අමතක කරන්න එපා.